අයිබුවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාල පරිච්ඡේදයක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔන්න මේ මාසයක් ගෙවිල මාසයක් උදාවෙදි ජෝතිෂලදී ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතා සුවිශේෂී වශයෙන්ම උදාවෙන අලුත් මාසය ඔබට කොහොමද වේ කොහොම වේවිද කොහොමද මං මේ ඉදිරි මාසේ සැලසුම් කරගන්න කියලා බලාගෙන ඉතින් මේ කතා කරන්න අපි උත්සාහ කරන්නේ දැන් 2024 වසරේ මාස පහක් සම්පූර්ණ ගෙවිල අවසන් වෙද්දී ඔන්න 6 වෙනි මාසය උදා වෙනවා ජුනි මාසයේ 2024 කොහොමද කියලා. ඉතින් වසරේ මාස පහක් යන තව මාසයක් ගෙවුණු සැනින් වසරෙන් භාගයක් ගෙවිලා අවසන්. ඉතින් මේක තමයි හොඳම වෙලාව ඔබ පොඩ්ඩක් ආපසරට බලන්න ඔබ තෘප්තිමත්ද කියලා හිතන්න මේ වසර ගැන. ඔබ තෘප්තිමත් නම් සාර්ථක නම් ඒක යහපත්. ඔබ යන ඉදිරියට. හැබැයි ඔබ තෘප්තිමත් නැහැ කියලා කලබල වෙ යුතු නැහැ. ඒක හිතන්න එපා. දැන් ඉතින් ගිය දේවල් අපි අදින් පටන් ගමු. අපි ඉදිරියට මේ අපි තෘප්තිය අපිට ලැබෙන ආකාරය සාර්ථක වෙන්න වැඩ කරමු. ඉතින් මේ 2024 ජුනි මාසයේ ඉතා විශේෂ දුර්ලභ ග්‍රහ පීඨීම් තියෙන කාලෙකින් එන ඒ වගේ පිහිටීමක්, කියන්නේ කාලෙකින් හම්බුනේ නැති පිහිටීමක් තියෙන මාසෙ. මොකද හේතු වෙන්නේ? සාපේක්ෂව ගත්තාම මේ ලග්න 12ටම ඔය පෞගිය කාලයට සාපේක්ෂව යම් තාක් දුරට හෝ යම් කිසි සහනයක් යහපතක් සුබයක් ලැබෙන කාල පරිච්ඡේදය. ඉතින් ඒක නිසාවෙන්ම මොකද හේතුව මේ මාසයට තවත් විශේෂත්වයක් කියන්නේ මේ හැම ලග්නෙටම කුමන හෝ ආකාරයේ පංචමහා පුරුෂ යෝගයක් පිහිටනවා. සමහර ලග්නවල දෙකක් පිහිටන අවස්ථාවක් තියෙනවා. අන්න ඒක නිසා මේ මාසය ඉතා සුවිශේෂී. ඉතින් ওই සුවිශේෂී භාවයේ උපරිමින් ළඟා කරගන්න ඕන. ඉතින් සමහරු කියන මේ සුබයි කිව්වට සුබ කියන දේවල් ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් නම් එහෙමම ලැබෙනවා. අන්න ඇයි එහෙම වෙන්නේ? සමහරු තර්ක කරනවා වැඩක් නැහැ අපිට සුබ වෙන්නේ නැහැ කියලා. ඔකට හේතුව මේකයි. මේක මේ කතා කරන්නේ පොදු පළාපල කතරේ නෙමෙයි, පොදුවේනි ලග්නවලට. එතකොට ඔබේ උපන් කේන් සටහන් තුළ යම්කිසි පිහිටීම් වෙනස් වෙන තත්ත්වයන් තියෙනවා. මොකද එක එක්කෙනා එක එක වෙලාවල පෙදෙනාම ග්‍රහ පිහිටීම් වෙනස්. ඔබ ගත කරන දසාකායන් සමහරකට වෙනස්. සමහරකට චන්ද්‍රයාගේ පිහිටීම අනුව ඔබට ඒ රාශි පිහිටීම් ඉඩකඩක්, ඒ වගේ වෙනත් අපල පිහිටීම් ඉඩකඩක් තියෙනවා. හැබැයි ඔය කාරණා වෙන නිසා තමයි ඒ වෙනස් වීම වළක්වන්න උදෙසා, ඒ වෙනස් වෙන බලපාන හේතුව වළක්වන්න උදෙසා තමයි මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියන්නේ. පිළියම් පිළිවෙත් හරියාකාරව නිවැරදිව ඔබ කළොත් ඔය කියන අසුබ ප්‍රතිඵල සියල්ල අයින් කරගෙන 100% මේ කියන සුබ ප්‍රතිඵල අත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. මෙහෙමයි, Tamanට හැකිය පමණින් නිවැරදිව කරන්න උත්සාහ කරන. දැන් විදේශගත වෙලා ඉන්න අය ගත්තොත් ඔය බුදු පහන් පත්තු කරන්න, දෙවියන්ට පහන් පත් කරන්න, බෝධි පූජා තියන්න කරන්න බෑනේ. සමහර ඔබ ඉන්න රටවල එහෙම කරොත් සමහරක් රට මේ මරණ දඬුවම හම්බෙන තරම්ම වැරද්දක් වෙනවා. නෑ, එහෙම කරන්න අවශ්‍ය නෑ. ඔබ ඔය රැයට වැඩ ඉවරලා නිදාගන්න ගියාම ඔය පිරිත් දේශනාවක් ඊයර්ෆෝන් එක ගන්න, කාටවත් ඇහෙන විදිහට ශ්‍රවණය කරන, සජ්ජායනා කරන පුරුද්දක් කරගත්තොත්, අර දෙවියන්ට පහන තියන්න කියන එකේ පහන් නොතියා ඔබ භාවනාවක් කරන ගම ඔන්න හිතින් බෝධියක් ගාවෙන කියලා බෝධි පූජාවක් කරන විදිහ හිතලා ඔන්න ඒ මන්ත්‍රයේ කටපාඩමින් තමන් ප්‍රශ්නයක් ගැටලුවක් ඉන්නලාට යම් කිසි ආකාරයෙන් සිහි කරොත් ඒ හොඳටම ප්‍රමාණවත්. අන්න ඒ විදිහට තමයි විය යුත්තේ. අන්න ඒ නිසා ඔබ මේ දේවල් කරන. එතකොට ඔය කියන අසුභ දේවල් නොලැබී 100%ම සුභ දේවල් ලැබේවි. ඉතින් ඒ වගේම ඔබ තව දෙයක් පුද්ගලික ඉන්සන්ටහම් පරීක්ෂාවට ලක් කරන්න අහලා තියෙනවා. මම ඒක කරන්නේ නැහැ. මොකද හේතුව මම කාර්යබහුල කෙනෙක්. මම මේ වැඩසටහන කරන්නේ හුදෙක්ම මගේ ආත්ම තෘප්ති උදෙසා. ඒ නිසා මට එක්කෙනෙක් වෙනුවෙන් කාලය යොමු කරන්න බැහැ. එහෙම වුණොත් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඒ මාව මගහැරෙන නිසා සමාවෙන්න ඒ දෙයට ඔබ අනිවාර්යයෙන් මතක තියාගන්න. මම කොහෙවත් මගේ ටෙලිෆෝන් නම්බර් එක සඳහන් කරලා නැහැ. කොහෙවත් මම වෙලාවල් බලනවා කියලා කියලා නැහැ. ඒක නිසා බොරුවට වලට අහු වෙන බෑ. හේතුව දැන් මේ මගේ වගේම වීඩියෝ පළ කරනවා, මගේ එක්කෝ මේ වොයිස් එක අරගෙන දාලා, එහෙම නැත්නම් වෙනත් අය මේ විදිහටම රූප හදලා කතා කරනවා. ඊට පස්සේ ඒකේ ටෙලිෆෝන් නම්බර් පළ කරලා මං යයි හැංගෙන පරිදි මිනිස්සුන්ගේ මුදල් අරගෙන තියෙනවා. වෙලාවල් බල දෙන්නම්, පිළියම් පිළියෙත් කරලා දෙන්නම් කියලා. ඉතින් ගොඩ දෙනෙක් පස්සේ තේරුණාන්තනේ මම නෙමෙයි කෙනෙක්, ඔවුන් මාව දැනුවත් කළා. ඒ නිසා කොහෙත්ම රැවටෙන්න එපා ඒ වගේ. මොකද මේ මිනිස්සු මේ YouTube එකේ මගේ වගේ වීඩියෝ දානවා මාත් දැක්කා. හමන්නේ. මොකද හේතුව මේ මිනිස්සු කීයක් හරි හම්බ කරගන්න මේ උත්සාහය දරන්නේ කියන එකින්ද, අර තමන්ට දෙයක් කියලා දෙයක් කරන්ද, තමන්ට කියලා අර හැකියාවක් නැති නොමැති මිනිස්සු එහෙම කරද්දි මං කමන්නේ නැහැ කියලා හිතන් හිටියා. නමුත් අර මේ මිනිස්සු මේ වෙලාවක් බලාගෙන ජ්‍යොතිෂයට වැඩිපුරම ඇල්ම වෙන, يعني යොමු වෙන්නේ අසරණ වෙලාවකනේ. ඒ අසරණ මිනිස්සුන්ව රවට්ටලා හරියම්බ කරනගෙන ඉතා පහත් වැඩක්. ඉතින් ඔවුන්ට ඒවට නිවැරදි කාලට ඒ දෙවලේ ඔබ රැවටෙන්නේ නැතු ඉන්නේ. ඒක හොඳටම තේරෙනවා. මම මේ කියන ප්‍රධානම හේතුව මේ කාලේ රැක් කතා කරන්න. මම කොහෙත්ම මුදල් අය කර හෝ නොකර
කිසිම ආකාරයෙන් පුද්ගලිකේ සනම් පරීක්ෂා ලක්‍රීමක් කරන්න හෙම කරනවන හෙම ටෙලිෆෝන් නම්බ කවර දාලා තියෙනවන ඒ බොරුවක් ඒක ඒ හොරුන්ගේ වැඩක් නිසා ඒ දේවල් ඔබට අහුවෙන්න බම් ඔබ මහන්සියෙන් උපයා ගන්න දේවල් මේ පිච්චිය පුදණ්ඩ යන්න එපා මේ හොරුන්ට ඒ නිසා අනිවාර්යයෙන්ම කතා කරන්න ප්‍රශ්නයක් තිබ්බොත් මෙහෙම කරන්න ඔබට දැන් මේ කියන කතාවල අපහැදිලි දැනක් තියෙනවනะ නැත්නම් පිළියම් පිළිතුර අපහැදිලි දැනක් තියෙනවනะ රාගසු වෙනවනะ මගේ Facebook පිටුවට message එකක් දාන්න දැපුසෙනි මට reply කරන්න බැරුව ගත් මං හැකියාව ලැබුණ ගම reply කරනවා ඒ නිසා ඔබ ඒ කල්පනාකාරී වේ කඩු ටික කරගන්න උත්සාහ කරන්න ඉතින් ඒකයි කාලය ගත සමා වෙන්න පොඩක් කාලය ගත ඉතින් එහෙනම් අපි යන් අද මාතෘකාවට රාශි චක්‍රයේ 12 වෙනි රාශියවත් අවසාන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහයා වූ මීන ලග්නය. මීන ලග්නෙ මෙන්න ආයබෝන්. ඉතින් මේ මීන ලග්නෙ කියන්නේ මේ සුවිශේෂී වූ මාසයේ මොකද්ද මේ අර පංච මහා පුරුෂ යෝග පිහිටනවා කියව සුභාරංචියේ ඔබට පින්න පංච මහා පුරුෂ යෝගේ මොකද්ද? ඔබට මේ මාසෙ උදා වෙලා සති දෙකක් විතර ගත වෙද්දි බුධ ග්‍රහය ඔබගේ හතරවෙනි භාවයේ මිතුන රාශිගත වීම සිදු වෙනවා. එතකොට ස්වක්ෂේත්‍ර වීමත් එක්ක භද්‍රා කියන පංච මහා පුරුෂ යෝගය ඔබට පිහිටනවා. ඉතින් ඒක ඉතා වටිනා කියන පිහිටීම මේ පිහිටීමත් එක්ක ඔබට මේ මාසේ ඉතාමත්ම යහපත් වෙනවා. ඒ වගේම දැන් මේ මාසේ මුල් සති දෙකත් එහෙම අයහපත නැහැ. හැබැයි ඉතින් අමතක කළ යුතු නැහැ. ශනි ග්‍රහය ඔබගේ 12 වෙනි භාවයේ ගමන් කිරීමත් එක්ක ලග්නේ රාශියට යනවා. හැබැයි අපි ඒ රාශිය වල බයද? අපි මේ අද වැඩසටහන නෙමෙයි මගේ වැඩ සුපුරුදු පද වැඩසටහන අහනයි දන්නවා. මේ ඒ රාශියකේ කියන දේ තුල බිය යුතු නැහැ. ඒවා අපි සාර්ථක කරගන්න ක්‍රමවේද අපි දන්නවා. ඒ දේ තුල තියෙන අසුබ අයින් කරලා සුබ ඒ රාශිය තුල සුබක් තියෙනවා. ඔය කවුරුත් කියන්නේ හේතුව ඒ රාශික කියලා පාවිච්චි කරන්නේ ගොඩක් ඔය ව්‍යාපාර කරන අය අර මිනිස්සුන්ව බය කරලා ඔවුන් වෙත ගෙන්වාගෙන ඔවුන්ගේ මුදල් කඩවල නැත්නම් ඒ රාශික තුළ අයහපත තියෙන නෑ කියන්නේ ඒ කියන්නේ ඒ දේ තුළ තියෙන ඒ අයහපත් දේවල් වෙනස් කරගන්නත් වඩාත් ඒ වගේම ලොකු යහපතක් වෙනුත් පවතිනවා ඒ දේවල් ගැනත් අපි කතා කළ යුතුයි ඒකෙන්ද කලබල වෙන්න එපා ඔන්න මීන ලග්න හිමියන්ට මේ මාසය තුළ විශේෂයෙන්ම මේ මාසේ ගෙවීම කොහොමද කියලා කතා කරද්දී ඔබට මේ කාල පරිච්ඡේදය තුළ ඔබ තුළ යම්කිසි ආකාරයකින් ඔබව හඳුනා ගන්න ඔබ සමත් වෙනවා. ඒ කියන්නේ ඔබ දැන් පහුගිය කාලේ පොඩ මේ පහුගිය වසරක දෙක කාලයක් ගැන හිතුවොත් ඔබ ගොඩාක් දේවල් කළේ ආරමුණක් නැතුව හැල්මේ දිවිල්ලක් කරේ. මොකද ඔය රැකිරක්ෂා තුළ ව්‍යාපාර තුළ ගත්තත් ඔබ එක ස්ථාවරත්වයක් ස්ථිරත්වයක් තිබ්බේ නැහැ. මේ රස්සාවල් කරනවා නැති වෙන තව රස්සාවක් කොහොම කරනවා නැත්නම් පැත්තලා ඉන්න ව්‍යාපාර පටන් ගන්නවා එක් නොයෙකුත් දේ එක එක දේවල් අරමුණක් නැතුව අත්හදා බැලුවා මේ ව්‍යාපාර කිරීමේ වරදක්වත් රැකියවල අරමුණ දෙයක්වත් නෙමෙයි අර ඔබව හඳුනා ගන්න නැතුව දවස ගානේ දකින දකින දේවල් කරන්න පෙළඹුණා ඒ හැම දේ තුළම පසුබෑම තමයි ඔබට ඇති වුණේ අන්න ඒ දේවල් තුළ මේ ලග්න හිමියෝ ගොඩාක් හේතු වුණා මේ ආර්ථික පසුබෑමකට ලක් වෙන්න සමහරක් වෙලාවට හිතාගන්න බෑ මෙහෙම කොහෙන්ද ගොඩ එන්නේ කියලා හිතන්න බැරි තරමට හිර වෙච්ච තැන් තිබ්බා. හැබැයි මේ විශේෂ මේ මාසේ මැද භාගයෙන් يعني සති දෙක මූලික සති දෙකෙන් පස්සේ ඔබ පොඩ්ඩක් හිතනවා මට වැරදුනේ කොතනද? වැරදුණු තැන් නෙමේ. දැන් ඒව හිත හිත ඉඳලා වැඩක් නැහැ. මම එහෙනම් අරමුණක් කරා යා යුතුයි. එහෙනම් ඒ සඳහා යම පටන් ගන්නවනේ. ඒ ගැන මම දැනුමක් ඇති කරගත යුතුයි. ආයෙන ඒකත් එක්ක තමා ගමනේ යන්නේ කියලා හිතලා වැඩ කරන්න පෙළඹෙනවා. හැබැයි ඔය තත්ත්වයන් තුල ඔය ඒ ස්ථීරත්වයේ හිත සිතුවිල්ලෙන් කටයුතු කරන්න උත්සාහ දරුවත් සමහර තැන්වලදී ඔබ අර වැඩ කල් දාන තත්ත්වේ නම් තවමත් ඒ විදිහටම පවතිනවා. එහෙනම් වැඩ කල් දමමින් ආ මේක ගැන ඔය හෙට කරලා බලනවා අනිද්දා කරලා බලනවා ඔහොම කී කියත් චුට්ට කාලය ගත කරන්න පෙළඹෙනවා. අන්න ඒ දේ තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. දැන් මේ අසුබ දේවල් ගැන කියද්දී මේක තමයි මම දකින මේ මාසයේ තියෙන ප්‍රබලම අසුබකාරීත්වය වැඩ කල් දැමීම, මගහැරීම, කම්මැලිකම. මේකට හේතු මේ හේතුවෙන් ඔබට මගහැරෙන්නේ මේ තියෙන ඔබේ ජීවිතේ ලොකු අර අපි සරල වචනෙන් කිව්වොත් ගේමක් ගන්න තියෙන වටිනාම කාලය. මේ කාලේ මේ දවස් ටික මගහැරගන්න එපා තප්පරයක්. ඒ නිසා ඒ ක්‍රියාත්මක වෙන්න දැනුම සඳහා ක්‍රියාත්මක වෙන්න ඒ තත්ත්වයන් තුළ. මොකද හේතුව මේ කාලේ ඔබ තුළ යම් කිසි ආකාරයකින් බුද්ධිමත් භාවයක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර දැනුම ඥානය වර්ධනය වෙන තත්ත්වයක් තියෙනවා. එහෙනම් ඒ දැනුම ඥානය වර්ධනය කරගත යුත්තේ ඔබ මේ කාල සීමා තුළ ඔබ කරන ජීවිකාවේ දියුණුව ඇති කරගන්න නැත්නම් ජීවිකාවක් සොයා ගන්න කෙනෙක් හඳුර මත තියාගන්න. මොකද හේතුව මේ වෙලාවේ ඔබේ වෘත්තීය යම්කිසි ආකාර ඉලක්ක කරගෙන යම්කිසි දේවල් හොයන්න, ඒ දේවල් ඉගෙන ගන්න, වග බලා ගන්න. මොකද මේ කාලේ ඉගෙන ගැනීම තුළ ඔබට අර පහුගිය කාලේ වෙච්ච ආර්ථික පසුබෑම්
වලින් මිදිලා ස්ථාවර ආර්ථිකයක් ඉදිරියේ නිර්මාණය කරගන්න ප්‍රබල ඉඩකඩක් සකසලා දෙනවා. මේ තත්ත්වයන් තුළ මේ මොකද හේතුව මේ කාලේ අමුතු වාසනාවක් ක්‍රියාත්මක වෙනවා මීන ලග්න හිමියන්ට. මොකද මේ වාසනාව කියන දේ තියෙනවා, එහෙනම් ඒකට අපිට බුද්ධිය කියන දේ තමයි එක්කාසු කර ගත යුතු වෙන්නේ. එහෙනම් බුද්ධියයි වාසනාවයි දෙක ඔබ මේ කාලේ නිසි ලෙස පාලනයක් යුතුව කරගත්තොත් ඔබේ රැකියාවන් තුළ දැනට තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න ප්‍රබල ඉඩකඩ මේ මාසේ මැද භාගෙන් පස්සේ උදා වෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදවල පහුගිය කාල සීමා තුළ ඔබ හිතුවා ඔබ නිකන් යම් කිසි ආකාරයකින් අර අනිත් අය පිළිගන්නේ, ඔබ නිකන් කොන් වෙලා වගේ ගතියක් තියෙන, ඔබ තනි වෙලා හුදකලා වෙලා වගේ තියෙන, ඕක හිතනම ඔබ විහිං හුදකලා වෙලා එහෙම තත්ත්වයන් තිබ්බා, රැකියා එපායලා තිබ්බා, ඒ තත්ත්වය වෙනස් වෙලා ඔබ කෙරෙහි අවධානය ඔබ රැකියා කරන ස්ථානයේ වැඩ කරන අයකට, ඔබ යටතේ වැඩ කරන ඔබට වඩා ඉහළ තත්ත්වයන් තුළ ඉන්න නිලධාරීන් පවා මේ කාල සීමා තුළ ඔන්න ඔබව ඉලක්ක කරගනිමින් මේ රැකියා තුළ අර ඉලක්ක කරගන්නේ වැරදි දෙයකට නෙමෙයි, ඔබ තුළ තියෙන හැකියාවන් පොඩ්ඩක් ඔවුන්ට අඳුනා ගන්න හැකියාව පවතිනවා. ඒව හේතු කරගෙන ඔබට වගකීම් නොයෙකුත් විදිහට පවරනවා. අන්න තැනට ආවා. එතනට පවරද්දි අර මං කිව් විදිහට ඔබ මේ විදිහට කල් දදා නැත්තම් කාලේ අරගෙන ඔය නිකන් ඕනට එපාට වැඩ කරන්න කියොත් අන්න ඔබට ලැබෙන අවස්ථාව ඔබට අහිමි වෙනවා. අන්න ඒක නිසා මේකයි කිව්වේ 50% ලැබියොත්, කියන්නේ වාසනාව පැත්ත ලැබෙත්තුත් පැත්ත 100%ක් තියෙනවා. කියන්නේ ඔබේ කටතුලින් 50%ක් හරි නැහැ, ඊටු 50% තියෙන්නේ ඔබේ ක්‍රියාත්මක වීම තුළ සහ බුද්ධිය හැසිරවීම තුළ. අන්න ඒ නිසා විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ තරමක් වලට ඔබ සැලකිලිමත් විය යුතුමයි. මොකද මේ කාලේ ඔබ ටිකක් ආකර්ෂණීය පුද්ගලයෙක් වෙනවා. ඔබත් එක්ක ටිකක් ගොඩ දෙනෙක් අර පහුගිය කාලේට සමග ඔබ යුදකලා හිටපු වෙලා හිටපුවාට වඩා දැන් බලෙන් හෝ හරි ඔබත් එක්ක කතා බහ කරන, ඔබත් එක්ක එකට වැඩ කරන්න ඔන්න රැකියා කරන ස්ථානය ප්‍රිය කරනවා. ඔය ප්‍රියත්වය ඇතිවීමත් එක්ක අර ඔබගේ අතිපිච්ච හුදකලා බව නැති වෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ નિરાයසෙන් ඔබර ફોકસ වෙනවා කියන අනිත්‍යයට. අනිත්‍ය හැම වෙලෙම ඔබ දිහා බලන් ඉන්නවා කියන. එහෙනම් මේ වෙලාවේ දැන් වරද්දගත්තුත් වැඩේ අවුල්නේ. එහෙනම් ඔබ කළ යුත්තේ මේ වෙලාවේ ඔබගෙන අවධානය තියෙන වෙලාවේ ඔබ වැඩකාරයෙක් කියලා පෙන්වන එක, ඔබේ වැඩ පෙන්වන එක. අන්න ඒකයි ඔබ උපක්‍රමශීලී විය යුත්තේ. වැඩ පෙන්නලා මේ වෙලාවේ ඔබට පුළුවන් ඔබගේ අර ඉදිරියට යෑම ආගෙන උතර ඉහළ බලන් ඉදී ඔබ වැඩ සාර්ථක කරනවා කියලා දැනගෙන ඔන්න උසස් වීමක් ලැබෙන්න ඔබ ඉහළට ගියන්ද අන්න ඔබ වැඩ හොඳට කරාම වැඩිපුර පඩියක් වැඩි කරගන්න ඔන්න අවස්ථාව මේ මාසේ 14 වෙනිදා පස්සේ යොමු වෙනවා. එහෙනම් තප්පරයක් අපතේ යවන්න එපා. මේ කාලේ බුද්ධිමත්ව අලුත් දේ ඉගෙන ගනිමින් යහපත් ලෙස ක්‍රියාත්මක වෙලා ඔබ ඔබේ වැඩ පෙන්ල ඔබේ රැකියා ජීවිතය සාර්ථක කරගන්න. අන්න ඒව තුළ ඔබේ ආර්ථික දියුණුව සකසා ගන්න. ඒකට ඔබට ප්‍රබල හැකියාවක් තියෙනවා මේ කාල පරිච්ඡේදය. ඒ වගේම ඔබට ඒ සඳහා සහයත් උපරිම ලැබෙනවා. ඔබට යම් කිසි දෙයක් කරයිද්දී ඔබට සහයක් කාගෙන් හරි අවශ්‍ය වුණ ගම ඒ සැනින් ඒ කියන එනවා. මෙතෙක් කාලයක් ඔබව මගහැරපු ඔබව පහත්කර සමහරකට ගණන් ගන්නතු පහත්කර සලකපු අය හෝ වේවා, ඔබට සතුරු කරදර ඇති කරපු අය හෝ වේවා, ඔබට ඊර්ෂ්‍යා කර අය වේවා, මේ වෙලාවේ අර ඔබ තුළට අර අනිත් අයගේ ෆෝකස් එක තියෙනවා කියලා දන්න නිසා ඔවුනුත් ඇවිල්ලා කැපී පෙනෙන්න හෝ ඔබට මේ වෙලාවේ සහාය දක්වන. මොකද වැරද්දක් කළොත් ඒකත් පේනවනේ. ඔය දැන් කකුලෙන් ඇදුවොත් ඒකත් පේනවනේ. අන්න ඒක නිසා මේ වෙලාවේ කලබල විය යුතු නැහැ. ඔබ මේ වෙලාවේ බුද්ධියෙන් කටයුතු කිරීම තමයි වැදගත්ම දේ. බුද්ධියට තමයි ඉඩ දී යුතු වෙන්නේ. ඒ නිසා මීන ලග්න හිමියෝ ඔන්න ටිකක් පහුගිය කාලට වඩා සාපේක්ෂව ඔබ හිටපු තැනට වඩා ඉදිරියට යම් තාක් දුරට යාගෙන යන්න හැකි තත්ත්වයකුත්, ඔන්න රැකියාව ලහිමි වෙලා හිටියන ඔන්න රැකියාවක් හොයාගන්න හැකියාවකුත් මේ කාල පරිච්ඡේදය තුළ තියෙනවා. අලුත් දෙයක් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන තත්ත්වකුත් පෙන්눔 කරනවා. රැකියාවක් කරන ගම අතිරේක ආදායම් මාර්ග සකසා ගැනීම හැකියාවකුත් පෙන්눔 කරනවා. ඒ නිසා මේවත් ධනලාභ තමයි. සමහරු ධනලාභ කිව්ව ගම හිතන්නේ මේ ලොතරැයි වාසනාව විතරයි කියලා. සමහරු ගිහිල්ලා ධනලාභ කිව්වම ගිහින් සුවේප්ලිකට් ගන්න කෝටි ගන්න. මොකද සමහර වෙලාවට මේ වීඩියෝ යවගන්න සමහර අය දානවනේ මේ අන්න මේ ලග්නෙට මේ අදින් පස්සේ කෝටි 50ක් ඇදෙනවා ඇදෙනවා කියලා. මෙහෙමයි ඔය ලොතරැය ඇදීම මේ මුළු සමස්ත මීන ලග්න හිමියෝකට බිලියන ගණක් ඉන්නන් ඕකිනුත් 0.00001 එකකටවත් මේ අවස්ථාව නැහැ. ඒක නිසා ඒ දේවල් පස්සේ බොරුවට දුවන්න එපා. ඒ වාසනාව හරි දුර්ලභයි. හැබැයි මේ ධනලාභ ලැබෙනවා කියන එක මේ ලොතරැයි වාසනාව විතරක් නෙමෙයි, රැකියාව තුළ දියුණුව තුළ පඩි වැඩි වීම, දීමනා ලැබීම, නැත්තම් ඔය ඔබට සිතුව ආකාරයෙන් මුදලක් ලැබී මොකක් හෝ ආකාරයෙන් ව්‍යාපාරයකට ඔබ මැදිහත්කරුවෙක් කියලා ඒකෙන් කොමිස් ලැබෙන එක, ඔය ව්‍යාපාර අධික ලෙස ලාභ ලබන එක, එහෙම නැත්තම් ඔය පරම්පරාව උරුම වෙන දෙන දෙයක් හරි මොකක් හරි ලැබෙන දෙන දෙයක්, නැත්නම් ඔබ කලින් දීපු මුදලක් නොලැබී තිබිලා ඔබත් හිතින් අතරලා තියලා ලැබුණාම අන්න මේ කාලේ
ලැබෙන්න තියෙන සාමාන්‍ය තත්ත්වයට වඩා කීයක් හරි වැඩිපුර ලැබෙන එකක් ධනලාභයක් තමයි. ඒක නිසා ඒක තේරුම් ගන්න මේ ධනලාභ කියන කතාව තුළ ඔය හැමෝම ටිකට් ගන්න යන්න එපා. ඒක නිසා ඉඳලා හිටලා එකක් බල්ල වාසනාව උර ගැබලට ගැටලුවක් නැහැ. නමුත් ඕක ඉතාමත්ම සුළු පිටස තමයි වාසනාව තියෙන නිසා ඒ වගේ මුලා වෙලා අතේ තියෙන මුදල් නැති කරන්න එපා. මේ කාලේ මොකද මේ සුරා සූදුරත් ඇබ්බැහෙන තත්ත්වයන් මේ කාලේ පෙන්නුම් කරනවා. ඔට්ටු දාන්න යම් කිසි ආකාරයකින් ඒ වගේ දේවල්ට සූදුරට ඇබ්බැහි වෙන්න මේ කාලේ පොඩි ඒවලින් චූටි චූටි චාන්ස් ටිකක් තියෙනවානේ. නිසා ඒ පොඩි පොඩි චාන්ස් මුලින් ආවහම ඔබ ගිහිල්ලකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ අර ගැටලු මතුවෙද්දී අන්තිමට තියෙන දේ අර පුරුද්දනි අත්හදා බලන්න මේ අතාරින්න බෑ. අර තියෙන ශේෂතම නැති කරගන්න හේතුක නැහැ. නිසා මේ වෙලාවේ ඒ වගේ දේවල්ට ඇබ්බැහි වීම ඊටකට අපවතිනවා. චුට්ටක් ප්‍රවේශම් වෙන. මොකද මේ මුල් කාලේනේ මේ මාසය තුලනේ ඒවා තුල සාර්ථකත්වයක් හම්බෙනවා. හැබැයි ඒ ලැබෙන සාර්ථකත්වය ඔබගේ අවාසනාවට කෙනෙක් මත තියාගන්න ඒවට ඇබ්බැහි වුණොත්. ඒ වගේම මේ ව්‍යාපාර කරද්දී ව්‍යාපාර කරන මේන ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදවල ව්‍යාපාර තුල කටයුතු ඉදිරියට කරන්නේ යම් කිසි ආකාරයකින් ව්‍යාපාරය තුල පසුබෑමක් තිබ්බන ඒක ටිකක් අර පොඩි පිම්මක් ගන්න මේ වෙලාව අනිත් අයගේ සහය ලැබෙන විශේෂයෙන්ම තමන්ගේ කියන අයගේ වගේම මෙතෙක් කාලයක් අර ඔබ සහය ඉල්ලුවත් සහය නොදුන් පිරිසකගේ පවා ඔන්න මේ කාල පරිච්ඡේදවල සහයක් ලැබෙන කාල පරිච්ඡේදය. ඒ සහය උපරිම ලෙස ඵල ප්‍රයෝජන ගන්න ඔබ බලාගත යුතු මොදන් කිව්වේ වාසනාවට ඒ සහය ලැබෙනවා. එහෙනම් ඔබ බුද්ධිය සහ අනිත් පැත්ත යම් කිසි ආකාරයක ඌමනාවෙන් උනන්දුවෙන් කටයුතු කරලා ඒ ලැබෙන වාසනාව උපරිම ලෙස භුක්ති විඳින වග බලාගත යුතු වෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ ඒක නිසා අර ඔබට දැන් මූල්‍යමය සහය වගේම යම් කිසි ආකාරක උපදේශන පැත්ත යම් කිසි ඔබ ගැන ගමරට මඟ පෙන්වීම මේ කාලේ ඉහළයෙන් උපරිමන්දමින් ලබාගත හැකි කාල පරිච්ඡේදයක්. ඒ වගේම කොහොම බැලුවත් පහුගිය කාල සීමාවට සාපේක්ෂව විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසෙට කලින් කාල සීමාවට සාපේක්ෂව පොඩි හෝ දියුණුවක් ඔබේ ව්‍යාපාරයක් තුළ ලබා ගත හැකි වෙන මොකක් හෝ අමාර්ගිකින් මේ වෙලාවේ ඔය ව්‍යාපාරයට ඒ මූල්‍යමය ලාභ උපයා ගන්න හේතු කාරණා යෙදෙන කාලයක්. ඒකට ගොඩාක් දුරට බාහිර පරිබාහිර පාර්ශ්වලින් ඔබට උදව් ලැබෙන ඔබේ හිතවතුන්ගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබෙන කාල පරිච්ඡේදය. නිසා මේ වෙලාවේ ඒ යම් කිසි ආකාරයෙන් හැරවුම් ලක්ෂ්‍ය හෝ හරි නැගී සිටීම හරි උපරිමයෙන්ම පාවිච්චි කරන උත්සාහ කරන්න මේක ස්ථාවරව දීර්ඝකාලීන පත්වන මොකද මේ අපි කතා කරන්නේ මේ ජුනි මාසය පිළිබඳ පමණයි. එතකොට මේ ජුනි මාසය තුළ යම් කිසි ආකාරයෙන් ඇති වෙන වාසනාව අපි අගෝස්තු සැප්තැම්බර්වලදී ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා ඒ වෙනස් වෙන දේට මූණ දෙන්න බලාගෙන ඔබ මේ ඇති වෙන ස්ථාවරත්වය ඌමනාවෙන් උනන්දුවෙන් උත්සාහයෙන් අරන් ගියොත් ඒ නරක කාල දසා වුණත් ඒවට අපි මුණ දෙන්න හැකි ශක්තිය අපි තුළ ඉබේම නිර්මාණය වෙනවා. අන්න ඒ නිර්මාණය කර ගැනීම උදෙසා මේ වාසනාවන්ත කාල සීමා තුළ යහපත් කාල සීමා තුළ තප්පරයක තපතෙන වේවා අනිවාර්ය උපරිමයෙන්ම වැඩ කටයුතු කරන්න. එතකොට ඔබට මේ දේවල් තුළ ඉදිරි යන්න පුළුවන්. ඔන්න ව්‍යාපාර අතහැරලා තිබේවා නැවත ආරම්භ කරන්න අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න ඔය කෙටි කෙටි ආදායම් මාර්ග ඇති කරන්න මේ වෙලාවේ ඒවත් උත්සාහ කරන්න. මොකද මේ වෙලාවේ ඔබ සුළු සුළු කාලීන ව්‍යාපාර හෝ අර අතරමැදියෝ විදිහට මැදිහත් වෙලා ඔය කියන්නේ බ්‍රෝකර් වැඩ හෝ වේවා නැත්නම් ව්‍යාපාරයකට කවුරු හරි කරන වෙළඳාමකට ඔබ මැදිහත් කරුවෙක් විදිහට අතරමැදියෙක් විදිහට ඉඳලා ඔය හම්බෙන ලාභ උපරිමන්දයෙන් පෙන්වන එක නිසා මේකයි. මොකද ඒ වගේ දේවල් කරද්දී අර ආයෝජන ලොකුවට කරන්න ඕනේ දැන්. මොකද මේ කාලේ ආයෝජන කරන්න අපහසුතාවයනේ මීන ලග්නෙම තියෙන්නේ. අතේ කොහෙද සල්ලි අලුතෙන් දෙයක් පටන් ගන්න. එහෙනම් ඔබ කළ යුත්තේ ඔන්න අතරමැදියෙක් වගේ ඉන්න කෙනෙක්ගෙන් ගන්නවා ගිහිල්ලා ඒක කෙනෙකුට විකුණනවා ගිහිල්ලා ඉස්සලා ඕඩර් එක ගන්නවා අඩ්වාන්ස් එකක් ගන්න ගිහිල්ලා ඔන්න ඒ දේ අර වෙළඳාගෙන් ගන්න ගිහිල්ලා විකුණනවා. අන්න අතරමැද ඉඳලා ලාභයක් උපයනවා. අන්න ඔය වගේ දේවල් ටික වැඩි වශයෙන් කරන්න උත්සාහ කරන්න. ඔක සමහරක් වෙලාවට ඒක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. අර ඒක නිසා මේ කාල සීමා තුළ ඒ තත්ත්වයන් තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඔය මේ අන්තර්ජාලය වෙළඳාම් කරන eBay වගේ කරන දන්න ඩ්‍රොප් ෂිපින් කියලා. ඒක කරන්නේ ඔය වගේ දයන්නේ. අන්න ඒ ඩ්‍රොප් ෂිපින් වගේ දේවල් වලින් ඔන්න ඔබට යහපත් විදිහට අති ප්‍රබල ලාභයක් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේ දේවල් තුළ දැන් අර සාමාන්‍ය ක්‍රමවේදය තුළ ඔය අපි බ්‍රෝකර් වැඩ කරනවා කියන එක වගේම ඕන දියුණු දාක්ෂණ තුළ ඩ්‍රොප් ෂිපින් තුළත් ඒ ඔබගේ ඉලක්කය කරා ළඟා වෙන්න හැකියාව පත් වෙන නිසා ඒ පැත්තට යොමු වෙලා ඉන්න මේ කාලේ උපරිමයෙන් වග බලා ගන්න. ඔබට ඒ තත්ත්වයන් තුළ නොසිතූ ලාභ අපේක්ෂාවන් නොසිතූ ආකාරයේ ආදායම් තත්ත්වයන්
සකසාගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතේ අපි යමුණුත් මේ කාල පරිච්ඡේද තුළ යම්කිසි ආකාරයෙන් පවුලේ අපිට ටිකක් සමීපව කටයුතු කරන කාලයක් වෙනවා. මොකද පහුගිය කාලේ හිතුණා නම් පවුලේ මගෙන් ඈත්ලා මම තනි වෙලා වගේ හැඟීමකින් හිටියනම් ඔනේ තත්ත්ව වෙනස් වෙලා ඔබට අර මම කියන්නේ සහායත් ලැබෙනවා කියලා. ඒ පවුලේ තුලත් ඒ සහාය ලැබෙනවා. නිතර ඔබ ගැන හොයා බලනවා පවුලේ අය මේ කාල පරිච්ඡේද තුළ. ටිකක් ඔබ ගැන අර වෙනදට වඩා දැන් ඔබත් එක්ක අර රණ්ඩු සරුවල් එන්නේ නෙමෙයි, ගොඩාක් දුරට ඔබට අර හොඳ හොඳ විදිහට ඔබත් එක්ක නිතර කතා බහ කරලා ඔබට ආදරය දක්වනවා, ඒ ආදරය ඔබට දැනෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් උපරිම වශයෙන් පවුල් ජීවිත කුටුම්බ ජීවිත තුළ පවතිනවා. වගේම ඔබට මේ කාල පරිච්ඡේද තුළ සහෝදර සහෝදරියන්ගේ ලොකු සහයක් ලැබෙනවා. ඔබගේ යම්කිසි අර වෘත්තීය ජීවිතය වගේම ඔබ මේ තික කරන් යන ඕනෑම කටයුත්තට ඕනෑම ප්‍රශ්නයකදී ගැටලුවකදී පවා මේ කාලේ සහෝදර සහෝදරියන්ගේ ලොකු ලෙසම සහය ලැබෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ පවුල් ජීවිත කුටුම්බ ජීවිත කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ සැමියා බිරිඳ කියන කාරණා තුළත් ටිකක් ආදරය මෝරණ කාල පරිච්ඡේදය. මොකද පහුගිය කාල සීමා තුළ දෙන්නට දෙන්නා ටිකක් අමනාප වෙලා හෝ මොකක් හෝ කාර්යබහුලත්වය හෝ කාරණාවක් නිසා දෙන්න දෙපැත්තකට වෙලා හිටිනම් දෙන්නට ආදරය දැනුන්නේ නැත්තා, යම්කිසි ආකාරයක ටිකක් දුරස්ත භාවයක් දැනුණා නම් ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයක ඔන්න ඒ දුරස්ත භාවය නැති කරලා නැති වෙලා ඔන්න ඒ දේවල් තුළ ආදරය ලං බව ලංවීමට ඉඩ සැලසෙනවා. මොකක් හෝ හේතුවකට සමර්ග දෙන්න වෙන බැඳීමක් හින්දා හෝ ඈත් වෙලා හිටියනම් ඔන්න ඒවලින් මිදිලා ඔන්න නැවත ජීවිතය අලුතෙන් පටන් ගන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක්. ඒ දේ තුළ කොහොම ගත පව ජීවිතය තුළේ ආදරය වැඩිපුර මෝරණ කාල පරිච්ඡේදයක්. ඒ තත්ත්වයන් තුළ යහපත් තත්ත්වය හැබැයි ටිකක් ඔබ ඔය මානසික පීඩාකාරී තත්ත්වයක් අර එකෝ රැකියා කරන තැන තියෙන පීඩනයක් හෝ මොකක් හෝ තත්ත්වයක් මනසේ තියාගෙන ඉන්න තත්ත්වයක් පෙන්නුම් කරනවා මේ කාල සීමාව දීර්ඝ වශයෙන්ම. හැබැයි ඒක 14 ඉඳන් 15 ටිකක් අඩු වෙනවා. හැබැයි මේ පීඩාකාරී තත්ත්වයට ඔබගේ සැමියා බිරිඳ කියන කෙනාගේ වෙනදට හම්බෙන උත්තරේ නෙමෙයි මේ කාලේ ලැබෙන්නේ. මේ වෙලාවේ ඔබට සහාය ලැබෙන්නේ ඒ දේවල් මිදෙන්න. අන්න ඒක නිසාවෙන්ම ඔබ ටිකක් ශක්තියක් ලැබෙන මාත් එක්ක තව ඉන්නවනේ. එහෙනම් මම මේ දේවල් තුළ තවත් ලත වෙන්න අවශ්‍ය නැහෙනේ කියන මතය ඔබට ඇවිල්ලා ඔබ ඔන්න මානසික වශයෙන් ලොකු සැහැල්ලුවක් ඔබට දැනෙනවා මේ මාසෙ මැද භාගයේ පස්සේ කාල සීමාව තුළ. දරුවන් බලාපොරොත්තු හිටින නම් දරුවන් පිළිසිත ගන්න මීන ලග්න හිමියෝ ඔන්න මේ කාල පරිච්ඡේද තුළ ඒ සඳහා බුද්ධිමත් යහපත් දරුවෝ බිහි වෙන කාල පරිච්ඡේදයක්. එන ඒ පිළිසිත ගැනීමේ හැකියාව ලැබෙන කාලය. ඒ නිසා මේ කාල සීමාව තුළ ඔන්න දරුපල අපේක්ෂාන් හිටියන ඔබට ඒ සඳහා මේ කාලයේ ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක්. ඒ වගේ මේ කාලයේ මවට පොඩ්ඩක් අසනීපකාරී තත්ත්වයක් නැති වෙන ඉඩකඩ පවතිනවා. ඒ වගේම බාල සහෝදරයෙකුට හෝ සහෝදරියකට අනතුරක් කරදරයක් වීම ඉඩකඩක් චුට්ටක් පෙන්නුම් කරනවා. ඒ තත්ත්වෙන් තුළ ඔවුන්ව දැනුවත් කරලා තියෙන ඒ වගේ දේවල් ටික හොයලා බලලා ඔබ කටු කරන. මොකද ඔබ පහුගිය කාල සීමාව තුළම පවුලට ඔබෙන් විය යුතු යුතුකම් ගොඩාක් මග හැරුණා. ඒකත් හේතුවක් වුණා පවුලේ ඔබෙන් ඈත් වෙලා වගේ ඉන්න. හැබැයි නමුත් ඔබ දැන් උත්සාහ කරන්ද ඒ ඔබගේ යුතුකම් ඔබෙන් විය යුතු දේ පවුලට උපරිම අන්දමින්ම කරලා දැන් මේ කාල සීමාව තුළ ඇත්තෙන බැඳියාව ජීවිත කාලේ පුරාටම දීර්ඝ කාලිනව පවත්වා යන්න උත්සාහ දරන්න. එතකොට ඒ සඳහා අර ඔබ අනිත් අය ගැනත් හොයලා බලලා ඔබ යුතුකම් වගේ මිෂ්ඨ කරන උත්සාහ කරන. මොකද අර මවගේ අසනීපකාරී තත්ත්වයන් සහ සහෝදර සහෝදරිය විශේෂයෙන් බාල සහෝදර සහෝදරයන්ට වෙන අනතුරුකාරී තත්ත්වයන් තුළ ඔබගේ මැදිහත් වීම ඒ වගේ තත්ත්වයන් තුළ ඔබගේ ක්‍රියාකාරීත්වය මේ පවුලට අතිශයම වැදගත් භාවයක් තියෙන නිසා ඔබ ඒ දේවල් තුළ විශේෂ වශයෙන් මූලිකත්වය ගැන උත්සාහ කරන්න. ඒ දේවල් වළක්වා ගන්න උපරිමින් උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ නම් මීන ලග්න වල එතරම්ම යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන්න නැබම පහුගිය කාල සීමා තුළ කිව්වා පොඩ්ඩක් ඔබ ආදර සම්බන්ධතා තුළ පැටලෙනවා. ඒ සබ්බේ පැටලීම තුළ ටිකක් ඔබ රැවටීමට ලක් වෙන ඉඩකඩ පවතිනවා කියලා මම පුන පුනා ගිය ඔක්තෝබර් මාසේ ඉඳන්ම කියමින් ඇවිල්ලා මම පොඩ්ඩක් කිව්වනේ මේ අප්‍රිල් මාසෙන් පස්සේ චුට්ටක් විතර අර ඒ පැත්තෙන් සාර්ථකත්වය ඇති වෙනවා කියලා. හැබැයි ඒත් නමුතරන් ගැටලු ලිහිලා අර යහපත් කාලයල යම් කිසි ආකාරයෙන් පැටලිච්ච දේවල් ලියාගෙන යන්න පොඩි කාලයක් ගත වුණානේ. ඔන්න දැන් මේ ජුනි මාසේ 17 දැන් පස්සේ ඒ පැටලි ලිහිලා ඔබ ඒ දේවල් තුළ විවිච්ච මානසික පීඩාකාරී තත්ත්වයන් චිත්ත පීඩාකාරී තත්ත්වන ටික ටික මිදිලා ඔන්න යහපත් බැඳීමක් කෙරෙහි හිත යොමු වෙන නැත්නම් යහපත් බැඳීම් ඔබට සම්බන්ධ වෙන මේ කාල සීමාවල નિરાයාසෙන් හොඳ ආය සම්බන්ධ වෙනවා මේ මාසේ 17 දැ මැද භාගයෙන් පස්සේ කාල සීමාව තුළ. අන්න ඒ බැඳීමක් තුළ ආදර සම්බන්ධතාවයක් ආරම්භ කරන්න බලාපොරොත්තු හැකියාව පවතිනවා. හැබැයි හොඳට මතක තියාගන්න බැඳීම් තුළ කොතරම් හොඳ වුණත් සමහර තැන්වල ටිකක් පීඩාකාරී තත්ත්වයන් එනවා. මොකද මේක નિરાයාසයෙන්ම ටිකක් තියෙන දීර්ඝ කාලීනව මීන ලග්න හිමියන්ට ආදර සම්බන්ධතාව තුළ ප්‍රේම සම්බන්ධතාව තුළ ඔය විටෙන් විට මානසික පීඩා චිත්ත පීඩා ඊමේ සම්බන්ධතා පවතුනත් හැබැයි පහුගිය කාලය ගැන හිතනට වඩා නම් ඒ තරම් නම් ජීවිතේට වැටෙන්නේ ඒ කාලේ එපාම කරපු කාලෙන්. ඒ නිසා
ටික හැබැයි මේ මාතෘ සිනමේ දක්වා ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරමු. හැබැයි අර බුද්ධිය හැමදේම විවසීම විශේෂ වශයෙන්ම සහ අර යම් කිසි ආකාරයෙන් තමා තුළ තියෙන පෞරුෂයත් උපයෝගී කරන බැඳීම් තුලින් එන ගැටලු කරත් අතර මුණ දෙන්න බලාගෙන කටයුතු කරන්න. එතකොට ඒ தත්ය විතරම ගැටලුවක් වඩපත් වෙන්නේ නැහැ. අධ්‍යාපනය ගැන කතා කරද්දී විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න පොඩි අමුතු ගැම්මක් එනවා මේ අධ්‍යාපන කටයුතු තුළ කටයුතු කරන අධ්‍යාපන කටයුතු වලින් ගෞරවයක් ලබන්නේ අධ්‍යාපන ඔබ තුළ තියෙන අර උගත්කම වැඩි කරගන්න අමුතු විදිහේ අර පිපාසයක් පිපාසාවක් මේ කාල පරිච්ඡේද තුළ මීන ලග්න හිමියන්ට එනවා. කොහොම හරි අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න තමාට නම ඉස්සරහින් උපාධි කිහිපයක් එකතු කරගන්න. නැත්තම් ඔය තරඟ වලින්ද පාසල යන වැස ඔය තරඟ වලින් ජයග්‍රහණය කළට ප්‍රසිද්ධියට පත් වෙන තමන් උගත් තමන් දැනුමක් තියෙන කෙනෙක් දක්ෂයෙක් කියලා අනිත් අය කතා වෙන තැනට පත් කරගන්න අමුතුම පිපාසාවක් මීන ලග්න හිමියන් මේ කාල සීමා තුළ පෙළඹෙනවා. ඒක යහපත්. මොකද ඉතින් දෙයක් ඉගෙන ගන්නවා කියන දේ කුමන හෝ අරමුණකින් ඇත්තම සාර්ථක වෙනවා යහපතන්නේ. මොකද හේතුව වැරදි අරමුණකින් හරි ඉගෙන ගන්න පෙළඹෙන අය ඒ වැරදි අරමුණෙන් මිදෙන්න ඔළුවරි හදන. මොකද ඒ උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ඔබ ඔබත් එක්ක ඉන්න අනිත් අය ඉදිරියට යනවා නෑ මම මෙයාට වඩා දැනුම ඇති කරන්න මෙයාව පහු කරගන්නම ඉගෙන ගන්නවා කියලා අරමුණ වැරදි. නමුත් නිවැරදි අධ්‍යාපනයක් ඒ තුලින් ලැබුණාට පස්සේ ඔබ ඒ දේ තේරුම් ගන්නවා. අන්න ඒක නිසා කුමන හෝ අරමුණක් උදෙසා හෝ මේ කාලේ අධ්‍යාපනයට ඔබේ තියෙන ඌමනාව උනන්දු උත්සාහය වැඩිවීමත් එක්ක ඒවට ඔබ ටිකක් කඩිස්සරව කටයුතු කිරීමත් එක්ක ඔන්න ඔබට යහපතක් සිද්ධ වෙන නිසා ඔන්න පහුගිය කාල සීමා තුළ මගේ අර තිබිත උපාධියක් හෝ මොකක් හරි පාඨමාලා කුමන හෝ තත්ත්වය තුළ නැත්නම් රිපීට් වෙලා තිබ්බ එක්සෑම් ටිකක් තිබ්බා ඔන්න මේ කාලේ 14 දෙන් පස්සේ ඒ දේවල්ට අත ගහනද ඒ දේවල් තුළ සාර්ථකත්වයටපත් වෙන අලුත් අලුත් දේවල් යම් කිසි ආකාරයකින් හොයන්න ඔබේ නමට ගෞරවයක් ඇති වෙන විදිහට සල්ලි දීලා ගන්න ගෞරව නාම නෙමෙයි මේ ඔබගේ උගත්කමත් එක්කගෙන ගෞරව නාම උපාධි ලබා ගන්න මේ කාල පරිච්ඡේද තුළ නියාර උසස් වෘත්තියකට පෙළඹෙන්න හැකියාව පාදිනවා. ඒ නිසා ඔන්න මීන ලග්න හිමියෝ පොදුවේ ගත්තොත් ඉස්කෝලේ යන අය මේ කාලේ ওই විභාග වලින් ජයග්‍රහණ තරඟ වලින් ජයග්‍රහණය එනවා. ඒ නිසා ඔබ ඌමනායි උනන්දුවෙන් කටයුතු කර තව තවත් මේක කරගන්න උසස් අධ්‍යාපන හදාරණ අය වෘත්ති අධ්‍යාපන හදාරණ අයටත් ඔන්න ඔබේ වෘත්ති ජීවිතයේ ඉදිරියට යන්න මේක රූකුලක් වෙනවා. ඔන්න උසස් වීම බලාපොරොත්තු හිටින මේ කාලේ ඒ සඳහා අධ්‍යාපන සුසුකම් අඩුපාඩුකම් තිබ්බනම් ඒවට පෙළඹෙන්න ඔන්න ඒව තුලින් ඔබ හදා ගන්නා සුසුකම් ඒ වගේ මම මේ කාලේ කිව්වා අවධානය යොමු වෙනවා ඉහළයන්ගෙන්. එතකොට ඔබ මේ අධ්‍යාපන සුසුකම් වල ගෞරවයත් එතනට ගියෙද්දි ඔවුන්ට ඔබට උසස් වීම නොදී ඉන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා. අන්න එහෙමයි ක්‍රියාත්මක විය යුත්තේ. කාටවත් අපි රණ්ඩු සරුවල් වෙන එකවත් ඒව ඉල්ලලා අර ඉල්ලීම් ඉල්ල දඟලන එක නෙමෙයි. කාටවත් ඔබට ඒ උසස් වීම නොදී ඉන්න බැරි වෙන තැනට ඔබ වැඩ කරන එක. අන්න ඒකයි විය යුත්තේ. ඒක නිසා ඔන්න මේ කාල පරිච්ඡේද අධ්‍යාපනික වශයෙන් යහපත තියෙනවා. ඒ යහපත උපරිමයෙන්ම ළඟා කරගන්න ඔබ වග බලා ගන්න. ඒක ඔබේ ජීවිතේ ඉදිරි අනාගතේ වසර 40ක් 50ක් ගියත් ඉදිරියට හැරලා බැලුවොත් මේ කාල සීමාව අමතක නොවන කාලයක් බවට පත් කරගන්න අධ්‍යාපනික වශයෙන් ඔබට හැකියාව උපරිම අන්දමින් පවතිනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද මේ කියන හැමදේම මේ කියපු විදිහටම සියලු විදේශගත අයටත් බලපානවා. සමහරු කියන ඇයි අපිට කිව්වේ නැත්තේ මේක වෙන් වශයෙන් කිව්වට අවශ්‍ය නැහැ. අර කියපු ආර්ථික මේ වශයෙන් යම්කිසි වෙනස්කම ඔන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂ වශයෙන් බලාපොරොත්තු විය හැකි මීන ලග්න හිමියෝ විදේශගත වෙලා ඉන්න අයත්. ඒ වගේම මේ කාල සීමා තුළ හැබැයි ඔය විදේශගත වෙලා ඉද්දී ඔය යාළු හිත මිතුරන් එක්ක ඔය විනෝද වෙන්න ටිකක් අර තමන් ආපු අරමුණ අමතක වෙන්න ටිකක් විනෝදර බර වෙන්න හේතු කාරණා දෙනවා. ඒවා තුළ ගිහිල්ලා ගැටුම් ඇති කරගන්න හේතු කාරණා තියෙනවා. මේ කාලේ සතුරු නිර්මාණ කරන හේතුක තියෙන විශේෂම විදේශගත වෙලා ඉන්න තමන්ගේ නිවසෙන් බැහැර වෙලා ඉන්නේ. මොකද මේ රාහුල් ලග්නෙ ඉන්නේ ඉඳ බොහෝමයක් දෙනා ඔය තමන් පදිංචි ස්ථානයෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඉන්නේ. අන්න ඒගොල්ලෝ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලා ගන්න ඒ තත්ත්වයන් තුළ ඒ ගැටලු මතු නොවෙන්න. හැබැයි ආර්ථික පැත්තෙන් යම් කිසි ආකාරයෙන් පහෝගිය කාලෙ සිපිච්ච පසුබෑමට කුමන හොංගඳමින් පොඩි හෝ පන්නරයක් අරගෙන ඉදිරියට යෑමක් ඔන්න පෙන්වුම් කරනවා මේ කාල පරිච්ඡේදය තුළ මීන ලග්න හිමියන්ට. ඒ වගේම මේ කාලේ දැන් ඔබට අර විශේෂයෙන්ම උසස් අධ්‍යාපන වරම් බලාපොරොත්තු වෙන හිටියනම් ඒක දේශ විදේශ ඕනෑම ආකාරයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන කටයුත්තක් උදෙසා මෙන්න මේ කාලය ඒ සඳහා අතිශයින් මෙහපත් රැකියාවක් සඳහා වුණත් මේ කාල පරිච්ඡේදයේ විශේෂ වශයෙන්ම ඔබට සාර්ථකත්වය ගෙන දෙන කාල පරිච්ඡේදයක්. ඔබ මේ කාල පරිච්ඡේදයේ ගුරුගේ දසාවක් නැත්නම් සිකුරුගේ දසාවක් රාහුගේ දසාවක් එහෙම නැත්නම් බුධගේ දසාවක් ගෙවනවා රවිගේ දසාවක් ගෙවනවන මේ කාල පරිච්ඡේදය තුළ ඔය මේ කියපු කාරණා 100%ක්ම ඔබට ඒ විදිහට මේ සම්භාවිතාවේ ඉතා ඉහළයි. අනිත් දසා ගත කරන්නට මේ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔවුන්ටත් මේ කියන තත්ත්වයන් තුළ අතිශයම වැඩි ප්‍රමාණයක් සිදුවීම ඊටකට පාතිනවා.
හැබැයි අර මේ පිළියම් පිළිවෙත් එක්ක මේ හැමෝම යන උත්සාහ කරන ඔබට ඒ කියන දසාවල් ගෙව්වත් නොගෙව්වත් පිළියම් පිළිවෙත් එක්ක යන්න එහෙම වුණොත් මේ කියන සුබ පමණක් 100ක් අත් කරගන්න හැකියාව පවතිනවා 80 දේවල් 100ක්ම නැති කරගන්න පුළුවන් මොකද හේතුව මේ ලෝකේ ඉන්න ඔය හොඳම සැප සම්පත් භුක්ති විඳින කෙනාටත් මේ 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 ජ්‍යොතිෂ පිහිටීම් තුල හෝ මේ කේන් සටහන් තුල 100ක් වාසනාව නැහැ 100ක් සුබ නැහැ 100ක් අසුබත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒක 100ක් සුබ බවට පත් කරගෙන තියෙනවා. ඒකට තමන්ගේ අර ලැබෙන වාසනාවත් එක්කම තමන් තුළ තියෙන වෙනස්කම් තමන් කරන කටයුතු තුළ ඒ කරන දේවල් තුළ ඇති කරගන්නා දේ තමයි තියෙන්නේ. ඒක නිසා ඔබත් මේ එහෙම හැකියාවක් ඇද්ද කරගන්න මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මනස ධනාත්මක කරගන්න අන්න එදාට ඔබ ස්ථාවරයක් හදාගත් දවසට ඒ තත්ත්වයටමපත් වෙන්න හැකියාව පාතන ඔබට පුළුවන් කොහෙත්ම කලබල වෙ යුතු නැහැ මීලක් නෙමෙයි යමු ගමන ඔබට දිනන්න පුළුවන් ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත් වල වැදගත් භාවයක් ඔබ දන්නවා මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත් කරගන්නත් සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට ಉಪಯೋಗي කරගන්න පුළුවන් ඒක නිසා ඔබ ඔබට හැකිය පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න මූලික වශයෙන් මම ඔබට කියනවා අර හැමෝටම කරන්න පුළුවන් දෙ උදෑසන අවදි වෙන ගම රාත්‍රි නිින්දර පෙර අනිවාර්යම මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන පුරුද්දක් කරගන්න මම හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහන උඩ කටයුතු කරන එක හොඳයි නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙනවා ඒ නිසා ඔබ පුරුද්දක් කරගන්න නැගිට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එකේ ගිහිල්ලා මේ සූ TV එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන සූ TV වල දෙවෙනි ප්ලේලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත් ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කර යන්න. රාත්‍රි නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේව ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා. සමහරුන්ට ඔක යම් කිසි ආකාරයෙන් තර්මද්දුරට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරොම මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතා ගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල්ලා නැහැ කියන. මේ හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතය යහපත් වෙනසක් සිදු වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද. ඒ වගේම ධම්මචක්කම් පවත්වන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කරලා පුරුද්දක් කරගන්න. මේ කලපාජ්‍ය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තුන මනසට වගේම සැහැල්ලුවක් අත්කර ඔබට තේරෙවි කරන් යන්නකෝ. සතියක් දෙක තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පෙනිපෙනී ඔබට ආරක්ෂාව සැලසෙවි. උත්තර නැති ප්‍රශ්න වලට හිතාගන්න බැරි විදිහට ඔබට මේ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන්ම පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත දෙ. යහපත තමයි මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුල ඒ දේ තුල තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙදී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන් Google එකේ කියලා සර්ච් කරා නම් දිනේ දැම්ම ජුනි 1 2024 කියලා ඉස්ලාම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්ම ආර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම නේද කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන්න නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම් කිසි ආකාරයෙන් මූණකට රෝදලා ඔන්න ඔබ ඉස්ලාම කරන්න ඕනේ. ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක් ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා මේ කිරිබත් සෙම තියෙනවා මට පීනස තියෙනවා මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි ඔන්න කිරිබත් සකස් කරගන්න ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ ඔබේ
පවුලේ කෙනෙක් ලබ හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලගේ මොකක් හෝ රතු කැකුළු හෝ වේවා කළු හීනැටි වූ කුම්බන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිපැත පිළියෙල කරගන්න හැකින යහපත් නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් යට කිරිපත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිපත සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ නැහැ, ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමක් නැහැ, කිරිබත් වෙන වැඩි. කිරිබත් චුට්ටක් සීනි හරි පැණි රස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැනු කරගෙන මේ මාසයේ ඔබගේ යම් කිසි ආකාරයක ආර්ථික මේ වශයෙන් සැලැස්ම සකසගන්න. මොකද්ද යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි, සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි, ඉන්ධන, ගමනාගමන, අධ්‍යාපන හැම දෙම ලියන්න. ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන්, සමහර ටික වෙනස් වෙන්න පුළුවන්, යම්කිසි අදහසක් පෞගිය මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් හරි කමන්නේ ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදලෙ ඉපේ යුතුයි. එතකොට මේක තුල මේ පිළියමෙන් බැහැරව ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මවා යන නොදී වග බලාගන්න. පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිසාව බලන්න. දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න. කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිසාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන. සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න, ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපා දෙන මේ සූර්ය ආලෝකය මත මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවල ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපා දෙන මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම් කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිදු විය යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් දේ වහිනවා, දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුල වළක්වන්න නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙන ජීවියෙන් ඉඳලා විශාල ජීවියක් දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුල යම් කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න. අර අනිවාර්යයෙන්ම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසය තුළ ඔක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිළුවක් හැංගෙයි. නෑ, ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි. ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගිය සැරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ, කිසිම ඒ ඉතිරියන්නේ. එහෙම නැත්නම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟ ඒ දේ සියලු දේ හිතා ගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමන්නේ දවල් ආහාර වේල නිර්ආහාරව ඉඳ උත්සාහ කරන මාසෙ එක දවසක් හොඳටම ඇති හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා, ගැබිනි අය කරන්න යන්න එපා, කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව. මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න. දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන්ගේ ගෙදර ඉන්න සතර දීලා ඩන්නේ. ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරේ ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධන ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා. බඩගින දරා ගන්න අමාරුයි. ටිකක් වතුර බොන්න. වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ. අන්න ඔබට දුක් විඳීමතේ අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුල ඉතා මනා කුසලයක් ලබනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් නම් දෙන්න ගැටලුවක් නැහැ.
අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්නේ හිටියත් වෙන කෙනෙක් බඩගින්නේ නිවා ගත්තා නම් ඒක නා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්නේ නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රාකාරයි. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිත ධනාත්මක භාවය ඔබ සාර්ථකතර ගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරුමාරුව තුළත් සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිත ශිව මන්ත්‍රයක් ගැන, මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාල සීම තුළ විශේෂ වශයෙන්ම ගුරුමාදස අතුරුදසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත්, ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න. ජීවිතයට ගැටලුවක් යන වෙලාවක, යම්කිසි ආකාරයකින් කරදරයක් යන හැම වෙලාවකම, උත්තරයක් නැති හැම වෙලාවකම මේ ඒ මන්ත්‍රයත් මෝරපිරිතත් සිහිකරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුළ ගොඩාක්ම සිදු වෙන්නේ. ඔබ තුළ පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුළ තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතා ගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනින. ඒ නිසා ඒ දේ කරන්න මම කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන්ම මේ තිරේ දිස්සේවි කටපාඩම් කරගන්න. ඒ විදිහට කටයුතු කරන්න. මොන ආපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘත. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා. නිතර පේන තැන්වල රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ, රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය, ඔබේ ඉදිරිතරකම, ඔබගේ ප්‍රඥාව, ඔබගේ නිරෝගී භාවය, ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසේවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුත් වෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේසේ ඉස්සරහෙන් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහා තියෙන නැගිට ගාම ඕක පේන්න, වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහා පේන විදියට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි ගමන්න ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදියට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරායක බලක්. මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි, මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරායක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුළ ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි. සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වය අද්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒ නිසා මේ දේවල් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකයන් අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්ද. ඒ වගේම හැම සිකුරාදාකම අඩුම තරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්පසදවන පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්පසද වහන්සේ ඉස්සරහ හරි කමන්නේ. එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්පසද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්වන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමා තුළ. ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදා දවසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රාත්‍රියට එක් පරුශීලිය රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වෙලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ සාතක වෙන්න. මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන් නුවන් සඳහා සහභාගී වෙන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුළ තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න. අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය දිනන්න පුළුවන්. කලබල වෙ යුතුනේ. අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න. ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.